හතරවෙනි ගාණේ පුතේ මම දැන් බෝඩ් එකේ දාලා තියෙන රූපය තමයි හතරවෙනි ගාණට තියෙන්නේ දැන් අපි ගාණ කියමු scale mn සමාන්තරාශ්‍රය scale mn සමාන්තරාශ්‍රයදී එනම් මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රය අන්න සමාන්තරාශ්‍රය මම කලින් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කිව්ව ගමන් ඔයා තමන්ගේ රූපේ අනිවාර්යයෙන්ම සම්මුඛ පාදයේ වල දෙක සමාන්තර බව ලකුණු කරගන්නම ඕන ඉතාලම පැහැදිලිව මතක තියාගන්න හරි බයම ඊළඟට එතනින් හරි කියවයි k විකර්ණයට n සහ l සිට අනිවලද ලම්බ පිළිවෙලින් np හා l මේ විකර්ණයට a ලක්ෂයේ මේකේ ඉඳගෙන යනකොට ඒක ලම්බ කරේ කාර්යයක ලම්බකම ලම්බ කරලා තියෙනවනේ np හා np l q කියලා මේක දෙක ඉඳන්ත ලකුණු වෙලා ලම්බකම දැන් අපි පළවෙනි කොටස උත්තේ හරි බලන්න පළවෙනි කොටස මේකේ තියෙනවා KPN ත්‍රිකෝණය සහ QLN ත්‍රිකෝණය අංග සම්භව. KPN ත්‍රිකෝණය කියන්නේ මේක. QLN ත්‍රිකෝණය කියන්නේ මේක. මෙන්න මේ ත්‍රිකෝණ දෙක. අංග සමබව ඔප්පු කරන්න. KPN ත්‍රිකෝණය හා QLN ත්‍රිකෝණය. සාලක දැන් බලන්න පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් අර අපි ඉගෙන ගත්ත අවස්ථා හතරෙන් කොයි අවස්ථාව භාවිත කරන්නද මේ බලන්න මේ පාදයේ දිග මේකට සමානයි හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද නිසා දෙකම හේතු කියන්න පුළුවන් මේ කෝණය මේකට සමානයි ඒකාන්තර කෝණ සමාන නිසා පුතේ මේ කෝණය මේකට සමානයි එහෙනම් මේ ලම්බක බව දීලා තියෙනනේ දත්තේ කියන්නේ මේක 90යි මේකත් 90යි එහෙනම් මේ ත්‍රිකෝණය මේ කෝණය MP K කෝණය ඇටකේ MQ L කෝණයට සමානයි දෙකම 90යි දත් වේ එහෙනම් කෝණ දෙකයි පාදයක් අනිත් දෙකේ කෝණ දෙකයි පාදයක සමානයි කෝකෝප අවස්ථාවේ මේ ත්‍රිකෝණ දෙක අංග සම්බව වුණා නබලියු NK NK සමානයි අනිත් දෙකේ ML හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා ඊළඟට NKP කෝණය සමානයි අනිත් දෙකේ QML කෝණය ඒකට හේතුව ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා ඊළඟට දෙක මෙන්න මේ කෝණය NPK කෝණය NPK කෝණය අනිත් එකේ MQL කෝණයට සමානයි. ඒකට හේතුව ඒවා දෙකම 90 බව දීලා තියෙනවා කියන්නේ දත්තේ. ලම්බක බව කියලා තියෙනවා එම නිසා KPN ත්‍රිකෝණය අංග සම වෙනවා QLN ත්‍රිකෝණයට කොකෝපා අවස්ථාවට ගැලපෙන්නේ නැහැ. ත්‍රිකෝණ දෙක අංග සම්භව ඔප්පු කරා. ඒ කියන්නේ පළවෙනි කොටසේ සාධනය ඉවරයි. අපි යමු දෙවෙනි කොටසට. NP සමානයි QL බවයි. NP සමානයි QL. රූපයෙන් හඳුනගන්නේ NP කියන්නේ මේ පාදය. QL කියන්නේ මේ පාදය. අර අපි අංග සම්භව ඔප්පු කරමු ත්‍රිකෝණ දෙකේ තියෙන අංග දෙක, පාද දෙක. නේද? එහෙනම් අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන වෙනවා නේද? එකක තියෙන හැම අංගෙටම සමාන අංගයක් අනිත් එකේ තියෙන්න ඕනේ. එහෙනම් මේ කෝණේ ඉදිරියේ තියෙන මේ පාදය මේක සමාන මේ කෝණේ එක ඉදිරියේ තියෙන මේ පාදයට සමාන වෙන්නේ. එහෙනම් අපිට කියෙන්න ඕනේ දැයි NP සමානයි QL හේතුව ත්‍රිකෝණ දෙක අංග සමව ඔප්පු කරන්න බලන්න කොටසේදී අංග සම ඇහෙන්නේ නැහැ සර්. දැන් සර්ගිස්
සර් හෙන්නෙත් නෑ බේන්න නෑ කියන එක දැනම තියෙනවා සර්ට සිග්නල් නෑ වගේ ඕ සර් ලා සිග්නල් නැද්ද කිව්වා නෑ සර් ගැඩි ගැඩි ඇහෙන්නේ ගොරහඬක් වගේ ඔව් සර් साधने त्रिकोण देख अंग संभव तेरना इलाट ත්‍රිකෝණ දෙක අංග සම නිසා ඒ ත්‍රිකෝණ දෙකේ තියෙන np පාදයේ අනිත් එකේ තියෙන q වලට සමානයි ත්‍රිකෝණ දෙක අංග සම නිසා ඒ කොටසත් හරිනේද
क्रम अनुरूप कोण युगलयक समान भाव पेन्नने एक नेतं मित्र कोण युगलयक परिपूरक भाव पेन्नने दें पुते मट मेके लेशिन वेड़े तमाई एकांतर कोण युगलयक समान भाव पेन्नने NPQ कोण है मिन में कोण है पाव अदर बदान रूपे मिन में कांस का अनुमान में कोण या कांस का अनुमान निकुते मेका लंबकाय मेका मेका लंबकाय धीरे धीरे वन नेर තවද මේ කෝණ දෙක සමානයි මේ තියෙන්නේ මේ රේඛා දෙක දැන් මේ වල මේ මේකයි මේක මේ වල දික් කරනවා ඉතින් මේ රේඛා දෙක මේ දිගට රේඛා එක අපරමයි දැන් ඉසෙඩ හැඩයට තියෙන කෝණ යුගලයක් මේ යන ඒකාන්තර කෝණයක් එහෙනම් අපිට කියද මේව තුන්වෙනි කොටස හොඳට බලන්න NPQ කෝණ NPQ කෝණ NPQ කෝණය සමානයි PQL කෝණ ඒකට හේතුව දත්තයි එදකම අනුභව අපිට දීලා තියෙනවා. ඒ වගේම මේක ඔය කියන මේකා දෙක අතර තියෙන ඒකාන්තර කෝණ වලක්. ඒක නිසා අපිට කියන්න හැයි මේ නිසා NP සමාන්තරයි කියුවෙලට හේතුව ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව ඔප්පු කරපු නිසා එහෙම තදී. නේද? ඒ රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තරයි. समांतर रेखा देखा तीर या रेखा वगैरह क्या पुनः हम है देने एक आंतर कोण बल इतराई समान है अतर एक बार सीखी लगते PQ PLQ एंड समांतर राष्ट्र बाव है पिन्ना PLQ एंड क्या बात है PLQ एंड बेटा तुरंत है देने में देखे आकर आने पे PLQ एंड नहीं मतलब मैं चतुराष्ट्र मैं पास देखा समान बाव देवनी कोण से उपकरा ये देखा ना समांतर बाव तुम्हें नहीं कोण से उपकरा එන අපිට එකම සම්මුඛපාද යුගලය සමාන හා සමාන්තර නිසා එම නිසා PL PLQ සමාන්තර ආශ්‍රයෙන්දී හේතු ලියනවා සම්මුඛපාද යුගලය සමාන හා සමාන්තරව චතුරාස්‍ර සමාන්තර ආශ්‍රව වෙන නිසා අර දෙවනි කොටසේ සහ තුන්වෙනි කොටස බලලා තියෙන්නේ ඒ අදාළ චතුරාස්‍රයේ සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන බව කරා සමාන්තර බවත් කරා එන අපිට ඒ පාද සම්මුඛපාද යුගලය අඩංගු චතුරාස්‍රය සමාන්තර ආශ්‍රය බව කියන්න පුළුවන් ඒ ओके गैटलो तीन आएंगे वाले गैटलो तीनों नाम क्या है उन लगाड़ दिया है तमाही लगाड़ा था देंगे है इन्होंने ये तो बंक किए ने के बहन बहन दिल गए ओह जे है ना ये हम पास से निकालने लगे
अन्ना रूप से कहाँ आप इधर दी ना माँ ऐ दे द पेन में आ राइट हर पड़ी अंगार अन्ना रूप से कहाँ दी ना दी ना अब इधर क्या नबुते मेरे समांतर आस्था या अपन लेसी में कहते हैं तो देख एसआर एबी समांतर आए पीक्यू मेरे समांतर आस्था पास दिल दिखी ना समांतर आस्था के सामने को पास समांतर आए ये वाकई में एबी समांतर है ना एसआर मैं देख रहा हूँ ये क्यों है समांतर आस्था के सामने को पादे समांतर निश्चित इतने में एकम पादे के समान ना वेनात्रेका देखा एकम रेखा और थवरेका देखा समान करना उधे में देखा समान में कटे समांतर ना में कटे समांतर ना में देखा समान में आटे में कटे समांतर है ना में आटे में कटे समांतर है ना में देखा अनिवार्य समांतर हूँ तो इधर इमानी सा अपने कहते हैं प्रत्यक्ष अक्षर P Q समांतर है S R ये वाक्य बोलते हैं A B समान दिग्गज समान है P Q एंड मेरे समांतर आश्रय पद दिग्गज तीनों ने के समांतर आश्रय के समुपात समान है ये वाक्य में A B दिग्गज समान है R S का हेतु है समांतर आश्रय का समुपात पाद समान है निश्चित मनोहारी एकम आगे एक टा अंतर के अंदर देखा समान नं यह के अंदर देखा कन्वारे में समान है नहीं मतलब साफ ई की वो समान है इस साल मैं देखा समान है एकम आगे का समान एक ना मैं बोला मैं क्या तुरंत फिर ई की वो आर एस क्या तुरंत फिर जैसा क्यू पी आर एस क्या तुरंत फिर एकम आर एम सब आर एम फिर समान बिल्कुल समांतर आश्रय की एतुए सम्मुख पाद युगलया समान हा समांतर चतुराश्र समांतर आश्रय बने निसा නැයි මං ඊළඟට යනවා පුතේ 6 වෙනි ගානට 6 වෙනි ගානේ රූප සටහනක් දීලා නැහැ අපි තමයි ගැලපෙන රූප සටහනක් ගන්න කියවල ඇඳ ගන්න බලමු එක කරන්නේ ඉතින් ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂණය තියෙන අන්න ABC කියලා ත්‍රිකෝණයක් නමං එනගත්තා ABC ත්‍රිකෝණ. ඒකේ BC පාදයේ හරි නැද්ද? තීරු. එහෙනම් මේ කොටස් දෙක සමානයි. නේද? BC පාදයේ හරි නැද්ද තී ලක්ෂණය? ඊළඟ AD සමානයි TP වන පරිදි AD රේඛාව P දෙක විතරයි.
AT රේඛාව කොහොමදදී ඒක දික් කරලා තිනවලු P දී E කියලා ස්ථානයක් දක්වා AT සමානයි TP වෙනවා මේ කොටස් දෙක සමාන වෙනවා AC PB සමාන්තර ආශ්‍රිතව AC PB වෙන මේ චතුරස්‍රය සමාන්තර රූපසටහන ඇඳගත්ත නම් පුතේ තාම සරලව ඔයාලට පේනවා दत्त विधि विकारण BT සමානයි TC. අපි හේතු වැතු ඔප්පු කරා විකර්ණ දෙක සමානව බෙදලා තියෙනවා. එම නිසා AC PB සමාන්තර ආශ්‍රයකි. හේතු වෙන්න ඕන සාධනයකදී අනිවාර්යයෙන්ම හේතු තියෙන්න බෑ. විකර්ණ සමච්ඡේදණය වෙන චතුරස්‍ර QR පාදයේ මධ්‍ය ලක්ෂය SC QR පාදයේ මේක මේකේ හරිනැද්ද SC මේ කොටස් දෙක සමානයි N ඊළඟට PQ ට සමාන්තරව R හා අඳිනලද රේඛාවට PQ ට සමාන්තරව R හා රේඛාවක් ඇද්ද PQ ට සමාන්තරව R හා අඳින රේඛාවට දිග්ගල PS ई ही नहीं हम लोग पी एस रेखा में अंदर एक दिख रहा है मेरे रेखा वाले टी ही दिख रहा है पी क्यू टी आर समान को साथ दिख रहा है पी क्यू टी आर क्या मेमन या तुरंत सेट के अंदर ठीक है समान तो राष्ट्र बहुत कर रहा है इतना तो दें कल्पना करने ओन है එහෙනම් දැන් අපි ඔප්පු කරන්න ඕනේ මේ දෙක සමාන්තර මේ සමාන බව විකර්ණය සමච්ඡේදණය වෙන බව PT විකර්ණ දැන් එහෙම බැලුවාම මට පේන ස්ටේ මේ අංග දෙක අඩංගු වෙලා තියෙන්නේ මෙන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ අංග දෙකක් විදිහට අපිට දැක්ක නේද මේ ත්‍රිකෝණයේ සමේ ඔය දෙක අංග සම කර ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න මෙන්න මේ කෝණය මේකට සමානයි ප්‍රතිමුඛ කෝණය වල සමානයි මේ කෝණය මේකට සමානයි එල් ඒකාන්තර කෝණය වල සමානයි. මේ පාදයේ මේකට සමානයි දත්තය. කෝකෝපා අවස්ථාවට ගැලපෙන නිසා විදි කෝණ දෙක අංග සමානයි. එහෙනම් මේ කෝණය මේ පාදයේ මේකට සමානයි. මේ පාදයේ සමාන බව. ඊට පස්සේ මේ පාදයේ මේකට සමානයි හේතු දත්තය. ඊට පස්සේ විකර්ණ දෙකම සමච්ඡේදනය වෙන බව පුකුණයි පස්සේ අපිට කියන්නේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙලා තියෙන මේක සමාන්තර ආශ්‍රයක්. නැවිසලම අත්‍රිකෝණ දෙක අංග සම කරගමු.
RST ත්‍රිකෝණය හා PQS ත්‍රිකෝණය සලක. ඒ ත්‍රිකෝණය RS පාදය. අයිත් එකේ SQ ට සමානයි. දත්ත. ඊළඟට QPS කෝණය. අයිත් එකේ RTS කෝණයට සමානයි. ඒකාන්තර कोण युगल समान निशा लड़ RST कोण है अनित्य के PSQ कोण है समान प्रतिमुख बोला पेन है तू क्यों किया ने प्रतिमुख कोण युगल समान निशा एम निशा आर एस त्रिकोण अंग समय पी एस क्यू त्रिकोण कोपावस्था त्रिकोण देखा अंग समय ऐसी अब RS සමානයි SP ඒසුව අංග සමන ත්‍රිකෝණ යුගලය අනුරූප අංග සමාන නිසා ඊට පස්සේ දැන් මේ පාද දෙක සමාන බව ඔප්පු කරන්න ඔන්න දෙක සමාන බව දැව ඔප්පු ඊළඟට ඒ වගේම RS में PS समान SP इलाज़ RS समान है SQ उठे इधर के समान है इन्हें दाते हेतु इधर के समान बहुत ही दर्द नेमनी सा PQ TR समांतर आश्रय की हेतु है विकर्ण समाच्चे दनेर बना चतुराश्र संबंध